අයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ ටිකක් හදිස්සියෙන් ශ්‍රී ලංකාවේ අපේ සහෝදර සහෝදරියන් වගේම වෙනත් රටවල් වලින් රාජකාරී කරන්න රොමේනියාවට ඇවිල්ලා රොමේනියාවේදී දහසකුත් එකක් ප්‍රශ්න වලට මුහුණ දීලා රැකියාව හෝ ආපු ගමන සාර්ථක කරගන්න බැරි වෙලා අසරණ වෙලා දුක් විඳින මිනිස්සු මම දැකලා තියෙනවා මේ වෙද්දී රොමේනියාව ෂෙන්ගන් කලාපයට ඇතුළත් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන මොහොතේ රොමේනියාව යාලා නීති රීති ක්‍රමක්‍රමයෙන් තද කරගෙන යන වකවානුවක්. ඉතින් අපේ ශ්‍රී ලාංකිකයින්ට ඉතා වැදගත් පණිවිඩයක් දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. අපි යමු වීඩියෝ එකට ඉක්මනටම මේ ගයයින් යුරෝප්. දැන් මේ වීඩියෝ වල පේන විදිහට ඔයාලට පොඩි අයිඩියා එකක් රොමේනියාවේ ඉන්න කෙනෙක් නම් ගොඩක් දුරට ලැබෙනවා ඇති. මේ තමයි IGI එකේ එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් එකේ වාහන ඉලීගල් විදිහට රොමේනියාවේ රැඳිලා හිටපු සහ රොමේනියාවෙන් වෙනත් රටවල් වලට බෝඩර්ස් ක්‍රොස් කරන්න ගිහිල්ලා අල්ලගත් අයව රටින් පිටුවහල් කරන ආකාරය තමයි ඔයාලා මේ දකින්නේ. දැනට අති විශාල සංඛ්‍යාවක් රොමේනියාවෙන් ඩිපෝට් කරලා තියෙනවා. මම මේ ගැන පොඩි විස්තරයක් ඔයාලට කියන්න. එයාලා ප්‍රධාන වශයෙන් රොමේනියාවේ බෝඩර් ක්‍රොසින්ස් වලදී රුමේනියාවේ බෝඩර් පොලිස් එකෙන් ෆ්‍රොන්ටෙක්ස් එකෙන් අල්ලගන්න ඉලීගල් ඉමිග්‍රන්ට්ස් ලව වෙනම රැඳවු මධ්‍යස්ථානවල තියාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඉලීගල් විදිහට, ඒ කියන්නේ නිසි ජොබ් කොන්ත්‍රාත්තුවක් නැතුව, ඩොකියුමන්ට්ස් නැතුව, රිලීස් ලෙටර් එක එක්ස්පයර් වෙලා, එහෙම නැත්නම් TRC කාඩ්ස් නැතුව ඔයාලා ඉලීගල් විදිහට ඉන්නවා නම් අන්න ඒ අය පබ්ලික් තැන්වලදී, හොස්ටල්ස් වලදී අත්අඩංගුවට අරගෙන එයාලව රඳවලා තියාගෙන ඉන්නවා විදේශිකින් සඳහා වූ රැඳවු මධ්‍යස්ථානවල තියාගෙන ඉඳලා මේ වෙනකොට අරාත් සහ බුකරස්ට් ලෝටොපෙනි එයාපෝර්ට් එකෙන් විශාල පිරිසක් ඩිපෝට් කරගෙන යනවා. ඉතින් ඇත්තටම මේකේ ශෝචනීයම කාරණය තමයි තමන්ගේ හීන වෙනුවෙන් රුමේනියාවට ඇවිල්ලා රුමේනියාවේදී තමන් වැඩ කරන ස්ථානයේ ප්‍රශ්න නිසා හෝ තමන්ගේ ප්‍රශ්න නිසා හෝ අසරණ වෙච්ච මිනිස්සු නැවතත් තමන්ගේ මව් රටවල් වලට යනවා දකින්න එක ඇත්තටම හදකම්පා කරන දසුණක්. තමන්ගේ හීන වලට යන්න බැරි වෙච්ච මිනිස්සු ඒ විදිහට නැවතත් තමන්ගේ රටවල් වලට යනවා දකිද්දී අපිටත් ඇත්තටම දරා ගන්න අමාරුයි ඒ වගේ අවස්ථා. මොකද අපිත් එක්ක මීටම මිනිස්සු අපේම සහෝදර සහෝදරියන්ට ඒ වගේ ඉරණමක් අත් වෙනකොට තේරෙනවා ලොකු දුකක් ඇති වෙනවා. IGI එක කියන විදිහට මේ වෙනකොට ශ්‍රී ලාංකිකයින්, පකිස්තාන් ජාතිකයින්, බංග්ලාදේශ් ජාතිකයින්, මෝල්ඩෝවියන් ජාතිකයින් සහ ඊජිප්තුව වගේ රටවල් වලින් ආපු පිරිස් තමයි මේ වෙනකොට නැවත ඩිපෝට් වෙලා තියෙන්නේ. මේ අතර වැඩි හරියක් ඉන්නේ පිරිමි අය. ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තට පස්සේ යාළගේ ආරාධ්‍යවල තියෙනවා සංක්‍රමණික ආරක්ෂණ මධ්‍යස්ථානවල රඳවලා තියාගෙන ඒගොල්ලෝ කොටස් වශයෙන් තමයි එයාලව තමන්ගේ මව් රටවල් වලට ඩිපෝට් කරන්නේ. ඩොකියුමන්ට්ස් නැතුව, TRC කාඩ්ස් නැතුව, රිලීස් ලෙටර්ස් එක්ස්පයර් වෙලා, ඉලීගල් විදිහට ඩොකියුමන්ට්ස් නැතුව මේ වෙනකොට ඔයාලා රුමේනියාවේ ඉන්නවා නම් ඔයා ඉතාම පරිසම් වෙන්න ඕනේ පබ්ලික් ප්ලේසස් වලට, එහෙම නැත්නම් ප්‍රසිද්ධ ස්ථාන වලට යෑමේදී. මේ වෙනකොට නගර කීපයකම, ස්ථාන කීපයකම වාර්තා වෙලා තියෙනවා හදිසි වැටලීම් කරනවා පොලිසියෙන්, IGI එකෙන්. ඒ වගේම ඔයාලා පරිසම් වෙන්න ඕනේ ඔයාලගේ රැඳවුම් ස්ථානයක කොහේ හරි ඉන්නවා නම් ඒ ස්ථානයේ ඉදිද්දි වුණත් ඔයා ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාව යම්කිසි ආකාරයක ප්‍රශ්නයකට මැදිහත් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි ඔයා රොමේනියාවට ගොඩ බැහැපු ගමන් බෝඩර් ක්‍රොස් කරන අයිඩියා එකකින් නම් රටට එන්නේ ඇත්තටම ඔයා වෙන රටක් ගැන කල්පනා කරන්න. එහෙම නැතුව රොමේනියාවට ඇවිල්ලා යම්කිසි කාලයක් ඉඳලා හරි බෝඩර් ක්‍රොස් කරනවා නම් මම කියන්නේ නැහැ කරන්න එපා කියලා. මොකද මට ඔයාලගේ ජීවිත ගැන තීරණ ගන්න බැහැ. නමුත් ඔයාලා දෙපාරක් හිතන්න. මොකද ඔයා බෝඩර් ක්‍රොස් කරලා ඉතාලියට, ජර්මනියට, ප්‍රංශයට යයි. නමුත් දැනටමත් ඇති වෙලා තියෙන ප්‍රශ්න ශ්‍රී ලංකාවේ රොමේනියාවට එන්න අයට ඔළුවටත් උඩින්. ඉතින් ඒ මිනිස්සු සෑහෙන ප්‍රශ්න වලට මූණ දෙන්නේ එක පැත්තකින් ෂෙන්ගන් වෙන්න යන නිසා, තව පැත්තකින් අපේම මිනිස්සුන්ගේ වැරදි නිසා. ඉතින් ඔයාලා නිවුස් බලනවා නම් රොමේනියාවේ දකින්නවා ඇති ශ්‍රී ලංකිකයෝ වගේම බංග්ලාදේශ්, පකිස්තාන්, ඊජිප්තු, මෝල්ඩෝවියන් වගේ රටවල් වලින් මේ ප්‍රශ්නේ සෑහෙන තියෙනවා රොමේනියාවට බෝඩර් ක්‍රොස් කරන එක ඉලීගල් විදිහට. ඉතින් ඔයා බෝඩර් ක්‍රොස් කරන්න හිතාගෙන ඉන්නවා නම් එක පාරක් නෙවෙයි 10 වතාවක් හිතන්න කියලා මම ඉල්ලනවා. විශේෂයෙන්ම පහුගිය දවස් රුමේනියානු රූපවාහිනී චැනල් වාර්තා කරා 2023 නොවැම්බර් හා දෙසැම්බර් අතර රොමේනියන් ඔටොපෙනි බුකරස්ට් එයාපෝර්ට් එකට ගොඩ බැහැපු ශ්‍රී ලංකිකයින් 4 දෙනෙක් ඒ මාසයක් ඇතුළත නීති විරෝධී විදිහට දේශ සීමාව තරණය කරන්න ගිහිල්ලා බෝඩර් පොලිස් එකෙන් සහ ෆ්‍රොන්ටෙක්ස් එකතු වෙලා අත්අඩංගුවට අරන් තියනවා. ශ්‍රී ලංකිකයින් 4 දෙනෙක් මාසයක් ඇතුළත
රටට ගොඩ බැහැලා බෝඩර් ක්‍රොස් කරන්න ගිහිල්ලා තියෙන ඉතාලියට යන්න මේ වගේ දේවල් වුණාම ඇත්තටම එක අතකින් ශ්‍රී ලංකාවට තියෙන කෝටා එක යම් කිසි ආකාරයකින් අඩු වෙන්න පුළුවන් ඒ වගේම තමයි ශ්‍රී ලංකාවට තියෙන තැන රුමේනියාවේ අඩු වුණොත් අර එන්න බලාපොරොත්තු වෙන මිනිස්සුන්ගේ හීන බොඳ වෙනවා ඉතින් ඔයාලා හදිස්සි වෙන්න එපා මම කියන්නේ මේ වෙලාවේ රුමේනියාවේ යම් කිසි මට්ටමකට ෂෙන්ගෙන් කලාපයට ඇතුළත් වෙන්න උත්සාහ කරන නිසා ටිකක් ඉවසලා ඉන්නවා මේ ඔළුවේ යම් කිසි ආකාරයක අදහසක් තියෙනවා නම් මේ බෝඩර් එක ක්‍රොස් කරන්න ඕනි කියලා මිත්‍රයා තව පොඩි කාලයක් ඉවසලා ඉන්න ඔයාට නීත්‍යානුකූලව ට්‍රැවල් කරන්න පුළුවන් වෙන රටකට වර්ක් පර්මිට් එකක් දාගන්න චාන්ස් එකක් එනවා. ඉතින් එතකන් පොඩ්ඩක් ඉවසීමෙන් තමයි රැකියාව කරන තැන ඒ රැකියාව කරගෙන ඉන්න. මේ දේවල් මම කියන්නේ ඔයාලගේ දැනුවත් වීම සඳහා. මම කියන්නේ ඔයාලට මේක කරන්න එපා කියලා. එතනම මට එහෙම කියන්න බෑ ඔයාලට. නමුත් මම ඔයාලට මේ දේ දැනුවත් කරන එකයි කරන්නේ. ඉතින් හදිසි හරි. ඔයාලා මේ විදිහට රුමේනියාවේ ඉලීගල් විදිහට ඉඳලා ඒ වගේම රුමේනියාවෙන් බෝඩර් ක්‍රොස් කරන්න ගිහිල්ලා ඒ අදාළ පොලිසියට හෝ IDI එකේ අත්අඩංගුවට පත් වුණොත් ඔයාලට සිද්ධ වෙනවා රුමේනියාවේ 194 ඇල ඉරක් 2002 කියන ආඥා පනතට අනුව රුමේනියාව ඇතුළු යුරෝප යුනියන් එකේ කිසිදු රටකට ෂෙන්ගන් කලාපයට යුරෝප අසංගමේ සමාජික රටවලට අවුරුදු 5ක් යනකම් ඇතුළත් කිරීම තහනම් කරලා ඔයාට නියෝගයක් පැනවෙනවා පාස්පෝර්ට් එකටත් ඒක සලකුණු කරනවා ඒ වගේම තමයි ස්විස් සම්මේලනයේට අදාළ රටවල් තියෙනවා ඒ ස්විස් සම්මේලනයට අදාළ කිසිම රටකට ඔයාට ඇතුළත් වීමට බැරුව යනවා අවුරුදු 5ක් කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ලොකු කාලයක් ඒ කියන්නේ ඔයාගේ බයෝමෙට්‍රික්ස් බ්ලැක් ලිස්ට් වෙනවා යුරෝප කන්ට්‍රි එකකට ඇතුළත් වෙන්න බැරි වෙනවා ඉතින් මට මෙන්න මේ පණිවිඩය තමයි දෙන්න ඕනේ එකපාරක් නෙමෙයි දහවතාවක් කල්පනා කරන්න තීරණයක් ගන්න ඉස්සෙල්ලා ඔයාගේ තීරණය මතින් තීරණය වෙන්නේ ඔයාගේ ජීවිතේ පමණක් නෙවෙයි ඔයාගේ පවුලේ තීරණය සහ ඔයාගේ රටෙන් මෙහෙට එන්න ඉන්න මිනිස්සුන්ගේ ජීවිතේ ඉතින් ඒක නිසා සෑහෙන්න හිතන්න තව පොඩි දවසකින් ඔයාලට ඔයාලගේ හීනවලට යන්න මීට වඩා හොඳ කවුලුවක් විවෘත වෙනවා ඉතින් මිත්‍රවරුනි අවසාන වශයෙන් මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඉතාලියට ජර්මනියට ප්‍රංශයට හෝ වෙනත් ඕනම යුරෝප් යුනියන් එකේ ෂෙන්ගන් රටකට පණින්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් ඔයා දහවතාවක් හිතන්න ජොබ් එකක් කරගෙන ඉන්න අය ඉන්නවනම් ඒ ජොබ් එක ඔයා හරියට කරගෙන ඉන්න අවුරුද්දක්වත් අවම වශයෙන් වැඩ කරලා තමන්ගේ රිලීස් එක 55B එකෙන් අරගන්න ඒක අරගෙන හරි තැනකට ජොබ් එකක් හොයාගෙන මූව් වෙන්න රිලීස් ඉවර වෙලා TRC කාඩ් එකක් නැතුව ඉලීගල් විදිහට ඔයා ඉන්නවනම් දැනට ජොබ් එක මොකක් හරි දෙයක් කරනවා නම් ඉලීගල් විදිහට කරුණා කරලා ඉතාම පරිස්සමෙන් තමන්ගේ ජොබ් එක කරගෙන වැඩිපුර සමාජයට එක්ස්පෝස් වෙන්නේ නැතුව බොහොම පරිස්සමෙන් තමන්ගේ රැකියාව කරගෙන ඉන්න ඇත්තටම ඒ අය එයාලගේ වරදින් විතරක් නෙවෙයි ආයතනවල වැරදි නිසාත් මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා ඒක මම හොඳින්ම දන්නවා ඉතින් සහෝදරවරුනි ඔයාලා ඔයාලගේ ජොබ් එක බොහොම පරිස්සමෙන් කරගෙන ඉන්න අපි බලමු අපිට යම් කිසි චාන්ස් එකක් එයි එතෙන්දී මොකක් හරි දෙයක් කරලා ජීවිතේ ගොඩ දාගන්න චාන්ස් එකක් එයි එහෙනම් මම අදට ගිහින් එන්නම් මේ පණිවිඩය ඔයාලගේ ඔළුවට ගන්න ඔයාලගේ ජීවිතේ ඔයාලගේ රටේ අයගේ ජීවිත තීරණය කරනවා එහෙනම් ගිහින් එන්න ඔයාලට ජය සතුට